අංගුතර නිකාය කේසි කියලා සූත්‍රයක් තියෙනවා. කේසි සූත්‍රයේදී මේ අශ්වය හික්මවන කෙනෙක් තමයි බුදුහාමුදුරට හම්බෙන්නේ. බුදුහාමුදුරන්ගෙන් අහනවා කේසි කොහොමද උන්වහන්සේ ශ්‍රාවකයෝ විශාල ප්‍රමාණයක් ඉන්න ඒගොල්ලන් හික්මවන්නේ කියලා. එතින්දි බුදුහාමුදුරන් කේසිකින් ඔබ කොහොමද අශ්වය හික්මවන්නේ? ස්වාමීනි මම අශ්වයන්ට ආදරෙන් කතා කරන සමහර අශ්වය ඉන්න හික්මනවා ඒකවල. සමහර අශ්වය එහෙම නැහැ. තදින් දඬුවම් කරන්න ඕනේ මෙල්ල කරගන්න. මම ඒ අයට එහෙම කරනවා. සමහර අය ඉන්න ආදරෙන් කතා කරන්නත් වෙන අවස්ථාවල් තියෙනවා දඬුවම් කරන්න. ඒ අයට එහෙම කරනවා. සමහර අශ්වය ඉන්න මොන ක්‍රමයෙන්වත් මෙල්ල වෙන්නේ නැහැ. මම උන්ව මරනවා. බුදුහාමුදුරුවෝ කියනවා කේසි මමත් ඒ විදිහටමයි කරන්නේ. අරය කලබලයටපත් වෙනවා. බුදුහාමුදුරුවෝ ප්‍රාණවාදී අත්හැරපු කෙනෙක්. ඔබහන්සේ කොහොමද ශ්‍රාවකයන්ව මරනවාද? අපිට දෙකක් තියෙනවානේ. මරන්නේ අපි ඔහුව ඉවත් කරනවා අපේ. හැබැයි අපිට වෙන ක්‍රමයක් පුළුවන්. අපි මරනවා අපේ හදවතේ සම්බන්ධතාවය. මම ඉවත් වෙන ඔහුගේ. බුදුහාමුදුරුවෝ කියනවා මම දෙවෙනි ක්‍රමේ. මම ඔහුව මරන්නේ මම ඔහුව හදවතින් මරනවා. මම අයින් කරනවා. ඉතින් බුදුහාමුදුරුවෝ හරිම දරුණු අවස්ථා තියෙනවා. සමහර වෙලාවට තව තැනකදී අහනවා ස්වාමීන් වහන්සේ ශ්‍රාවකයන් හික්මවනකොට බනිනවද? ඔහොමම බනිනවා. එතකොට මේ ඔබහන්සේ මේ ප්‍රිය වචනේ ආනිසංශ දේශනා කරන කෙනේ බනින්නේ කොහොමද? එතකොට බුදුහාමුදුරුවෝ උපමාවක් ගන්නවා. පුංචි දරුවෙක්ගේ කෑම කවනකොට මාළු කට්ටක් හිර වෙනවා උගුර. ඔබ මොකද කරන්නේ? ස්වාමීන් වහන්සේ මම කකුල් දෙකෙන් උස්සලා ඔළුව පහතට හැරෙන්න තියලා ඇඟිලි දෙක දාලා උගුරට යවලා ලේ ගලද්දී දරුවා අඬද්දී මස් කට්ට එළියට ගන්නවා. මාළු කට්ට එළියට ගන්නවා. ඔබේ තරහටද කරන්නේ? නෑ ස්වාමීනි, ආදරේට. මම ශ්‍රාවකයන්ට බනින්නේ ආදරේට, තරහට නෙමෙයි. එච්චරයි වෙනස. බුදුහාමුදුරුවෝ මත පෞරුෂයක් තියෙන නායකයෙක්. එහෙනම්ද කියනවා කිසිම ආයුධයක් නැතුව දරදඬු පුද්ගලයන් දමනය කිරීමේ හැකියාවක් තියෙනවා. අනුත්තරෝ පොරිස ධම්ම සාරති. කවමදාකත් ආයුධයක් පාවිච්චි කළේ නැහැ. ආලවක, නාලාගිරි, අඟුලි මාල වගේ දමනය කළා.